සුබ දවසක් ඕලෑමෝටම මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැම් ගැනීමකට එකතු වේ යුතු වාර ගණන සහ ඉක්වීමකින් පසු සාර්ථකව කැම් ගැනීමට බලපාන සාධක කියන මාතෘකාව තමයි මං අද කතා කරන්න යන්නේ. විවාහපත් තුන යුවලක් එකතු වීමකදී උපත් පාලන ක්‍රම භාවිතා නොකරන්නේ නම් දිනපතාම හෝ එකතු වෙනවා නම් අනිවාර්යයෙන්ම වසරක් ඇතුළත ගැම් ගැනීමක් සිදු වීමට පුළුවන්. නමුත් කාන්තාවක් වයසට යනවත් සමගම ස්වරුභාවය අඩු වෙනවා. ගැම් ගැනීමකට උත්සාහ කරන මාස 12 හෝ මාස 18 දක්වා කාලය තුළ 90% පමණ පිරිසක් ගැම් ගැනීමට පුළුවන් බව සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 35 හෝ ඊට වැඩි නම් ගැබ් ගැනීමට උත්සාහ කර මාස 6ක් ඇතුළත ගැබ් ගැනීම සිදු නොවුනහොත් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙකු කරා යා යුතු වෙනවා. එහිදී ස්වරුභාව පිළිබඳව පරීක්ෂා සිදු කරන අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ගැබ් ගැනීම ඉක්මනින්ම සිදු නොවීමට බලපාන හේතු තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මානසික ආතතිය, උපත් පාලන ක්‍රම භාවිතා කිරීම නිසා හෝමෝනවල වෙනස් වීම, ඩිම්බ පිටවන සරුදිනවල සාර්ථක ලෙස එකතු නොවීම, ඒ වගේම වෙනත් සෞඛ්‍ය ගැටලු. මෙම වෙනත් සෞඛ්‍ය ගැටලු යටතේ ගන්න පුළුවන් අවහිර වූ පැලෝපිය නාල. ඉතින් මෙය වඳභාවයට හේතු වී තිබෙනවා. මෙහිදී වන්නේ ශුක්‍රාණු ඩිම්බයට පැමිණීම වැළැක්වීම. මීළඟ කරුණ නොමේරූ ආර්ථව හරණය. බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය මේ PCOS ලෙස හඳුන්වනවා. තයිරොයිඩ් ගැටලු, එන්ඩෝමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ්, හෝමෝනවල අසමතුලිතතාවය, තරබාරුකම, අධික ව්‍යායාම, අඩු ශරීර බර, ශෝණි ආශ්‍රිත ආසාදන, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග. මෙහිදී බලපාන වෙනත් සෞඛ්‍ය ගැටලු ලෙස හඳුන්වීමට පුළුවන්. ඉතින් මෙම රෝගී තත්ත්ව සඳහා ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර එවිට ඉක්මනින්ම ගල්බනීභාවයට පත්වීමට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, තවත් රෝගයක් ලෙස ටර්නර් සින්ඩ්‍රෝමේ නම් තත්ත්වේ හඳුන්වන්නටද පුළුවන්. මෙම සෞඛ්‍ය ගැටලු කිසිවත් නොමැතිනම් සරු කාලයේදී එකතු වුවහොත් අනිවාර්යයෙන්ම මාසයක් හෝ වසරක් ඇතුළත ගැම් ගැනීම සිදුවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. සාමාන්‍යයෙන් මසකදී ඩිම්බයක් නිකුත් කරන දිනය සහ ඊට දින 5කට පෙර කාලය ගැම් ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙන කාලය ලෙස හඳුන්වනවා. මේ කාලයේදී අනිවාර්යෙන්ම එකතු වුවහොත් ගර්භණී වීමට හැකියාව තිබෙනවා. උපත් පාලනයකින් තොරව සරු කාලයේ එකතු වුවහොත් 85%ක් පමණ එක් මාසයකදී හෝ වසරක් තුළ කිසිම ගැටලුවක් නොමැතිව ගැබ් ගැනීමක් සිදුවිය හැකි. යුවලක් ගැබ් ගැනීමකට උත්සාහ කරන පළමු මාසයේදී ගැබ් ගැනීමෙන් සම්භාවිතාවය 30%ක් පමණ වෙනවා. සරුභාව පිළිබඳව ගැටලු නැති පුද්ගලයින් සඳහා ආසන්න වශයෙන් මාස 6කට පමණ පසු 75%ක් සම්භාවිතාවයක් තිබෙනවා. වසර 1කට පසු මෙය 90%ක් ලෙස සලකනවා. පර්යේෂණවලින් මෙය තහවුරු කරගෙන තිබෙනවා. එම නිසා උපරිම අවුරුදු 30ට වඩා අඩු කාන්තාවක් නම් උපරිම මාස 12ක් හෝ මාස 18 දක්වා කාලයක් ගර්භණීභාවයට උත්සාහ කළ යුතු වෙනවා.
ඉන් පසු ගර්භණී වුණේ නැතිනම් ඔබේ සාරවත් බව පිළිබඳව වෛද්‍යවරයෙක් ළඟට ගොත් පරීක්ෂා කර ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුම වෙනවා. කාන්තාවකගේ සාරවත් බව බොහෝ සෙයින් ගර්භණී භාවයට බලපෑම් ඇති කරනවා. කාන්තාවකගේ උපරිම ප්‍රජනක කාලයේ නව යොවුන් විය අගභාගයේ සිට අවුරුදු 20 ගණන්වල අගභාගයේ දක්වා වෙනවා. වයස අවුරුදු 30 වන විට ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුවන අතර එවිට සාරවත් බව අඩුවීමට පටන් ගන්නවා. අවුරුදු 30 ගණන්වල මැදදී සාරවත් භවයේ පරිහානිය වඩා වේගවත් වෙනවා. මේ නිසා උපරිම අවුරුදු 30ට පෙර ගර්භණී වීමට සැලකිලිමත් වීම ගොඩාක් වැදගත්. අවුරුදු 45 වන විට බොහෝ කාන්තාවන්ට ස්වභාවිකවම ගැබ් ගැනීම අපහසු වන තරමටම සාරවත් භාවය අඩු වෙනවා. ගර්භණී භාවයට උත්සාහ කරන ඔබට මේ කරුණු ගොඩාක් වැදගත් වුණා කියලා හිතනවා. මොකද ගර්භණී භාවයට උත්සාහ කරන කාලය ගර්භණී වීමට ගොඩාක් හේතු වෙනවා. ඒ විතරක් නොමේ ඊට බලපාන විවිධ හේතු සාධක සහ ඒවා අවහිර කරන හේතු මගහරවා ගන්නා ආකාරය ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙහිදී වෛද්‍යවරයෙක් හමු වෙලා ඒවට අවශ්‍ය පිළියම් සිදු කරගෙන ඉක්මනින් ගර්භණී භාවයට පත්වීමට හැකියාව තිබෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මගේ චැනල් එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔගොල්ලෝගේ අදහස් පළහැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදීත් මේ වගේ ලස්සන වීඩියෝස්, වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසි හිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.